උපස් සතුටෙන් ඉන්න. ඉදනන්දති පෙච්ච නන්දති. මෙදවස් සතුටෙන් ඉන්න. පරලවස් සතුටෙන් ඉන්න. දැන් බලන්න විසාකාව ගැන නිකන් හිතන්න. සෝවාන් වෙච්ච කෙනෙක්නේ. විසාකාව සෝතාපන්න වුණා අවුරුදු පුංචි වයසේ සෝවාන් වුණා කියලා සඳහන් වෙනවා. එහෙම සෝවාන් වෙච්ච විසාකාව නව කෝටියක් වටින පළඳනාවක් පළඳගෙන හිටියා. විවාහ වුණා ධනවත්ම මිගාර පවුලේ ධනවත්ම තවත් සිටු පවුලක සිටු පුත්‍රයෙක් එක්ක විවාහ වුණා. ඒ විවාහ වෙච්ච දවසේ තමන්ගේ පියාගෙන් ලැබිච්ච ආභරණේ දෑවැද්දට ලැබිච්ච වස්තුව නව කෝටියක් වටින පළඳනාවක්. එතකොට බලන්න සෝවාන් මේවා එකක්වත් වැඩක් නැහැ. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් ඔබ හිතන්න චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානෙ අවබෝධ කරගත්ත අය මේ. දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ වෙච්ච අය. දුකේ හට ගැනීම ආර්ය සත්‍යක්මයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරපු කෙනෙක්ගේ. දුක නැතිවීම ආර්ය සත්‍යක්. දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යක් කියලා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ඇති කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරපු කෙනෙක් විසාකාව. ඒ සත්‍ය ඥානෙ ඇති කරගත්ත විසාකාව මේව එකක්වත් අඩක් නැහැ, මේ අනිත්‍ය දේවල්, මොකටද මේ ආභරණ පැළඳගෙන මේ යකඩ කෑලි එල්ලගෙන ඉන්නේ මොකටද කියලා ඕවා විසි කරලා දාලා නිකම් බලාගත්තුවත් බලන්න මේව එකක්වත් කරලා වැඩක් නැහැ, අනිත්‍යයි, මැරිලා යනවා, අනිත්‍යයි. එහෙම හිතියේ නැහැ. ඒ නිසා මතක තියාගන්න බොහෝ දෙනෙක් අර ධර්මය අල්ලන්නේ සර්පයා නැට්ටෙන් අල්ලනවා වගේ. ඔබේ ජීවිතය තුළ පියවරෙන් පියවර සැලසුම් කරගන්න. මොකද සමහර චරිත මේ ධර්මයේ හැසිරෙන සමහර චරිත බණක් දෙකක් අහලා ඉන්න හැටි දැක්කහම අනිත් මිනිසුන්ටත් ධර්මය එපා වෙනවා. හප්පෝ ධර්මයේ හැසිරෙන අය මෙහෙමද? මේ විදිහට නම් අපිට ওই ධර්මයේ ඕනේ නැහැ කියලා සමහරු අර අමුතු රංගපාන චරිත දැකලා අනිත් අයටත් ධර්මය එපා වෙනවා. මතක තියාගන්න ලෝකෙ අනෙක් සියලු දෙනාට වඩා සතුටෙන් ඉන්නේ ධර්මයේ හැසිරෙන කෙනා. එයා තමයි ලස්සනටම ජීවත් වෙන්නේ. ඒ මොකද අනිත් අය අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යනකොට අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. දුක් දේ දුකටපත් වෙනකොට අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. අනාත්ම දේ අනාත්ම වෙනකොට දරා ගන්න බැ, මිනිසු කඩාගෙන වැටෙනවා, අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, ශෝක, මිනිසුන්ට පිස්සු හැදෙනවා. අවබෝධයක් නැති අය ඔළුවේ අත් ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, ඇයි අපිට මෙහෙම වුණේ කියලා හඬා වැටෙනවා. අටලෝ දහම ඉදිරියේ කම්පා වෙනවා ධර්මයක් නැති අය. ලාභ, අලාභ, සැප, දුක, යස, ආයස, නින්දා, ප්‍රශංසා ඉදිරිය කම්පා වෙනවා. හැබැයි ධර්මයේ හැසිරෙන, ධර්මයේ වටහා ගන්න, ධර්ම මාර්ගේ වඩන කෙනා අනිත් අය අඬනකොට මේක තමයි ලෝකේ ස්වභාවය කියලා එයාට හිතාදා ගන්න පුළුවන්. අටලෝ දහම ඉදිරියේ යා අකම්පිතයි. අනිත් අය කම්පා වෙනකොට, සැලෙනකොට එයා අකම්පිතයි. මේක තමයි ජීවිතේ හැටි. ඕක තමයි ලෝක ධර්මතාවය. එයා ඒක ගණන් ගන්නෑ. එයා ධර්මයේ තුලින් අභීතව එයා මේ ප්‍රශ්න, මොන ප්‍රශ්න, ගැටලු, විපත් ජීවිතේ ආවත් එයා අකම්පිත වේවට මූණ දෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරි එයා හිත හදාගන්න දක්ෂයි. හතුරු තරහකාරයෝ අප්‍රියයන්ගෙන් මුණ ගැහෙනකොට එයා දන්නවා මේ කර්ම විපාකයක්. මම මේකට ඇඬුවා, වැළපුණා, දුක්ුණා කියලා හරියන්නේ මේ මම සසරි කරපු කර්මයක්. මං කොහොම හරි මෛත්‍රියෙන් මේක ජය ගන්නවා. මේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, ඉවසීම, ඒ සියල්ලත් එක්ක ජීවිතේ සතුටින්ම ඉන්න පුළුවන් ධර්මය දියුණු කරගන්න, ධර්මය අවබෝධ කරගන්නයි. දැන් බලන්න බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා රජකම් කරා. පොඩි දෙයක්ද කියලා හිතන රටක් පාලනය කරන එක ධාර්මිෂ්ඨව රජකම් කරා. ඊළඟට ඔබ අහලා ඇති සීවලී මහරහතන් වහන්සේගේ අම්මා තාත්තා දෙන්නම සුප්පියා උපාසිකා මෑණියා මහලී කියන රාජකුමාරයා තමයි පියාණන්. දෙන්නම තරුණ වයසේ සෝවාන් වෙච්ච දෙන්නේ. ඒ දෙන්නට දාව ලැබිච්ච දරුවා තමයි සීවලී කුමාරයා. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච අය ගිහි ජීවිතේ ගත කරලා තියෙනවා. ඒ අයට දරුවෝ ලැබිලා තියෙනවා. විසාඛාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා.
එතකොට රජ පවුල් වල රාජ කුමා සුමනා සිටු දේවිය ගැන සඳහන් වෙන කොසල් රජුරුවන්ගේ නැගණියා. එතකොට මේ වගේ ධර්මය අවබෝධ කරගත්ත ගිහි ශ්‍රාවකයෝ බොහොම ලස්සනට ජීවත් වුණා. රජ පවුල් වල සිටු පවුල් වල රාජ කුමාරවරු කුමාරිකාව මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ අය ජීවිතේ බොහොම ලස්සනට සැලසුම් කරගෙන ධර්මයේ තුලින් පින් කරගෙන හොඳට පන්සිල් රැකගෙන ගුණධර්ම පුරාගෙන ධර්ම මාර්ගේ දියුණු කරගෙන ගිහි ජීවිතේ පියවරෙන් පියවර ධර්මාවබෝධය දක්වා තමන්ගේ ඉලක්කයට ගියා. එයා මෙලවත් සතුටෙන් ජීවත් වෙනවා, පරලොවත් සුගතිය කරා යනවා, ධර්මාවබෝධය කරා යනවා. ඒ නිසා පින්වතුනි, ජීවිතේ සතුටෙන්ම ඉන්න පුළුවන් හරියට ධර්මය අල්ලගත්ත කෙනාට. ජීවිතේ හොඳ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් හරියට ධර්මයේ තේරුම් ගත්ත කෙනාට. කලකිරෙනවා කියන්නේ සමහරු මේ ධර්මයේ සඳහන් වෙනවනේ කලකිරීම ගැන. නිබ්බින්දා, නිබ්බිදාව කියලා කියන්නේ අවබෝධයෙන් කලකිරෙනවා. ඒ කියන්නේ ඔය නිකන් බලාගත්තුවත් බලාගෙන මේකක්වත් වැඩක් නැහැ කියලා, ඒ කලකිරීමක් නෙමෙයි. එතකොට සමහරු මේ කලකිරෙනවා කියන එක තේරුම් අරන් තියෙන්නේ ප්‍රශ්නයක් ආවහම නිකන් ඔක්කොම එපා වෙලා, මට ගෙවලුත් එපා වෙලා, පවුලත් එපා වෙලා, මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ කියලා. ඒ ධර්මයේ අවබෝධයෙන් කලකිරීමක් නෙමෙයි. ඒ ජීවිතයේ එදිනෙදා ඇතිවන ප්‍රශ්න ඉදිරියේ මනසෙන් කඩා වැටීමක්. අටලෝ දහම ඉදිරියේ සැලෙන එකක්. ඒක තුල ධර්මයේ අවබෝධ වීමක් නෙමෙයි. ධර්මයේ අවබෝධ වෙන, ධර්මයේ සඳහන් නිබ්බිදාව ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීමෙන්. කෙනෙක් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ගැඹුරින් සිහි කරනවා. එයා මේ කයේ යථා ස්වභාවය හොඳට නුවණින් විමසනවා. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිනකොට ඒ තුල නොඇලෙන කෙනෙක් වෙනවා. අන්න ඒක තමයි නිබ්බිදා. ඒ නොඇලෙනකොට නිබ්බින්දං විරජ්ජති, විරාගය ඇති වෙනවා, විරාගා විමුච්ඡති. අන්න එතකොට හිත පංච උපාදානස්කන්ධෙන් මිදෙනවා. ඒක අවබෝධයෙන් භාවනා කරලා විදර්ශනා වඩලා අවබෝධයෙන් ඇති වෙන කලකිරීම. ඒ කලකිරීම ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි. ඒ නිසා පින්වතුනි, ධර්මයේ සඳහන් සමහර වචන, මේ කලකිරීම, එපා වීම, අසුභය, සමහරු එක දවසක් ගිහිල්ලා භාවනා වඩලා අසුභ භාවනාව එක දවසයි ඇස් පියාගෙන පැය භාගයක් අහගෙන ඉඳලා නැකිටපු ගමන් ඔක්කොම එපා වෙලා වගේ රඟපානවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා එක්ක ස්වාමියාත් එපා වෙලා, දරුවොත් එපා වෙලා, පහුවදාට මහාන වෙන්න ඕන කියනවා. ගෙදර හරියට කාලය ඇඳලා ඉන්නේ නැහැ. ළමයි ගැනත් මට මේ ඔක්කොම එපා වෙලා තියෙන, මම මේ ඔක්කොම අතහැරලා යනවා, මේ ඔක්කොම කරුම. මෙන්න මෙහෙම ප්‍රශ්න ඇති කරගෙන, පවුල් අවුල් කරගෙන, සමහර ඒ වගේ දේවල් එක්ක සමහර ස්වාමීවරු, අපි දන්නවා අපි ගොඩාක් ලංකාවේ බණ කියලා භාවනා වැඩසටහන් කරලා මිනිස්සුන්ට ධර්මයෙන් උපදෙස් දීලා, අපි දන්නවා සමහර ස්වාමීවරු ඇවිල්ලා කියන අනේ හාඳුනේ අපේ නෝන අපි භාවනා පන්ති වලට ඇරියා, හරියට පන්සල් ගියා, භාවනා කරන්න ගියා, දැන් ගෙදර හැසිරෙන හැටි දැක්කහම අපිටත් ධර්මේ පාවෙනවා කියලා. එතකොට අපිට පේනවා මේ අවබෝධයක් නැතුව හැසිරීම තුළ ධර්මයේ තැන් තැන් වලින් අහලා සමහර දවසක් දෙකක් භාවනා කරලා එක්ක සතියක් කොහේ හරි නතර වෙලා භාවනා කරලා ආරණ්‍යයකට ගිහිලා සතියක් නතර වෙලා භාවනා කරලා ගෙදර එන්නේ අමුතුම චරිතයක් රඟපාගෙන එන්නේ ගෙදර. ගෙදර ආපු එලේ ඉඳන් අඩිය තියන්නේ පියවරෙන් පියවර, ගෙදර සක්මන් කරන ඉරියාවෙන් තමයි ගේ ඇතුලේ යන්නේ. එතකොට මේ වගේ සමහර අවබෝධයක් නැතුව ජීවිතේ හැසිරීම තුළ ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නවා මිනිස්සු. මතක තියාගන්න, මේ ධර්මයේ බුදුහාඳුරු පෙන්වෙන්නේ මහණෙනි බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරයේ වගේ නා. මේ ධර්මයේ කරා යන පිරිස අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා, මහා සාගරයට බහිනවා වගේ පියවරෙන් පියවර සීලේක පිහිටලා ධර්මයේ දියුණු කරමින් ඉස්සල්ලා සද්ධානුසාරී වෙනවා, ඊට පස්සේ ධම්මානුසාරී වෙනවා, ඊට පස්සේ ආ සෝවාන් වෙනවා, ඊළඟට සකදාගාමි මාර්ගයේ වඩනවා,
සකදාගාමි ඵලයට පත් වෙනවා. ඊළඟට යා අනාගාමි මාර්ගයේ වැටලා අනාගාමි වෙනවා. මාර්ගඵල හතරෙන් තුන්වෙනි අනාගාමි ඵලයට එනකොට තමයි කාමරාග පටික නැති වෙන්නේ. පංචකාමයන් ගැන තියෙන ඇල්ම, පටිකේ අරමුණු එක්ක ඇතිවෙන ගැටීම, තරහ යන ස්වභාවය සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමි වෙනකොට. එතකන් බුදුහාඳුරන්ගේ ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතවල තමන්ගේ පෞල් ජීවිත ගත කරගෙන අවබෝධයෙන් ජීවත් වෙච්ච සිදුවීම් සඳහන් වෙනවා. බණ අහපු ගම ධර්මයේ අඩුගාණි සෝවාන්තියා අහලකටවත් ඉන්න කලින් සියල්ලට කලින් අතහැරලා ඒ වගේ පෞල්වල ලොකු ප්‍රශ්න ඇති කරගෙන ඒ තුලින් වෙන්නේ අන්‍යාගමිකයන් පවා බුදු දහමට සමහරු නිගා කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අයියෝ ඔයාලගේ බුදු දහම මෙහෙමනේ, ඔය ඔක්කොම නිකන් අනිත්‍ය අනිත්‍ය කිය කිය මොකද්ද ඕක කියලා සමහරු එහෙම හිතන්නේ. අර පිටින් තියෙන අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න මේ වචනේ පිටින් දැකලා ධර්මීය ගැන වැටහීමක් නැතුව හැසිරෙන්නේ ඈම තුල. ඒ නිසා පින්තුනි ධර්මයේ හැසිරෙන බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයා තමයි සැබෑ ලෙසම ලෝකේ අනෙක් සියලු දෙනා මුලාවක ඉන්නේ. ඒ හැමෝම අනිත්‍ය දේ නිට්යයි කියන දෘෂ්ටිය බැසගෙන ඉන්නේ. දුක් දේ සැපයි කියන වැරදි දෘෂ්ටිය බැසගෙන ඉන්නේ. අනාත්ම දේ ආත්මයි කියන වැරදි දෘෂ්ටිය බැසගෙන ඉන්නේ. අසුභ දේ සුභයි කියන වැරදි දෘෂ්ටිය බැසගෙන ඉන්නේ. අවිද්‍යාව තුල ලෝකේ ජීවත්. ඒ නිසා තමයි මිනිස්සු අටලෝ දහම ඉදිරියේ කම්පා වෙන්නේ. හැබැයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා ධර්මයේ තුලින් ජීවිතය විමසලා මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරයේ දිලා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක් දේ දුක් වශයෙන්, අනාත්ම දේ අනාත්ම වශයෙන්, අසුභ දේ අසුභ වශයෙන් දකින කෙනා ජීවිතයේ යථාර්ථයේ දකිමින් අනෙක් සියල්ලන්ට වඩා අටලෝ දහමෙන් කම්පා නොවි අකම්පිතව බුදුහාඳුරු පෙන්වේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස නකම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. විරාජමානව ජීවත් වෙන බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයා ලෝක ධර්මතාවේ ඉදිරි අටලෝ දහම ඉදිරියේ එයා විරාජමානව ඉන්නේ. ඒක මංගල කාරණයක්, ඒක උතුම්ම කාරණයක් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට. ඊළඟට ලෝකේ ඉන්න ධනවතා, අපි ධනවතා කියලා දකින්නේ සල්ලි වලින්, එයාගේ තියෙන ධනය මිල මුදල් වලින් වස්තුවේ. බුදුහාඳුරු පෙන්වුවේ ධනවත්ම කෙනා ධර්මයෙන් ගොඩනගාගත්ත කෙනා. සද්ධා ධන, සීල ධන, හිරි ඔත්තප්ප ධන, සුත ධන, ත්‍යාග ප්‍රඥා, සත්තාර්ය ධනය, අන්න බුද්ධ ශාසනයේ ඉන්න ධනවත්ම කෙනා, ලෝකේ අනෙක් සියල්ලන්ට වඩා බොහොම සතුටින් ඉන්න ධනවත්ම කෙනා. අන්නේ ආරි සත්‍ය සත්තාරි ධනිය ජීවිතයට ඇති කරගන්න බොහොම සතුටින් ජීවත් වෙන්න, ධාර්මිෂ්ඨව හම්බ කරන්න, ඒවා භුක්ති විඳින්න, කුණුකමට ජීවත් වෙන්න එපා, ඒවා භුක්ති විඳින්න, දන් දෙන්න. තමන් බොහොම ජීවිතේ මනුස්ස ලෝකේ ඔබ ඉන්නේ ඔබ හොඳට කාලය ඇඳලා ජීවත් වෙයි, ධාර්මිෂ්ඨව බොහොම සතුටින් ජීවත් වෙන්න, හොඳට පින්කම් කරන් ඉන්න කාලේ. ඒ පිනේ තුල මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න ලොකු උත්සාහයක් වීරියක් ගන්න, ධාර්මිෂ්ඨව ධර්මාවබෝධය කරා යන්න උත්සාහ ගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධා දීගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශි.